හැමුණා මුද්‍රාණි මහත්තයා. මේ පැතුම් බේබිට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ. මොකද්ද මං පුදුම ඉල්ලුමක් කියලා කිව්වේ? මේ ළඟදී ෂණ්මුගම් මහත්තයා මට කතා කරලා කියනවා එයාගේ දුවට පැතුම් බේබිව ප්‍රොපෝස් කරන්න. අම්මා පකිපා? ඔව්. ඒක තෝපේ ගොඩකුර මහත්තයා කිව්වා වෙත්තසිං ඇමෙතුමාගේ හිතේ තියෙනවලු එයාගේ පොඩි දූට අපේ පැතුම් බීමේ පංගාටු කරන්න. මොන හිතේ තියා ගැනිල්ලද්ද බං? ඔබ දන්නවද ඒ මුඩුමයා ඒක ජයමාන්න මහත්තයාගෙන් අහලා? නෑ. බලහන් කොලැජ්ජ නැති කමක මහත. ඔය දෙකමත් හරි මුදුලාලි මහත්තයෝ සිංහගිරියේ විදසිංහත් හරි. ඇයි එහෙම කල්පනාවක් වෙඩිසිංහයාගේ හිතේ තියෙනවද? ඔවුනි මුදුලාලි මහත්තයෝ මේ ළඟදී මහේෂ් මහත්තයාගේ කාසෙල්ලකේදී විඩිසිංහ මහත්තයා කුමාරසිංහත් එක්ක ඔය කතාව කියලා තියෙනවා. ඉතින් බං වෙඩිසිංහ කාර්යයට ඉන්නේ පොඩි උන් තුන් දෙනෙක්නේ. විඩිසිංහ මහත්තයාගේ දුවර නෙමෙයි එයාගේ නංගිට. හැබැයි එහෙම යෝජනාවක් ආවොත් ඔය ජයමාන්න මහත්තයා අහක බලන්නෙත් නැහැ. මොකද උන්ගේ රුපියල් ඇස්සේ අපි නිකම්ම නිකන් අලුත් කාලනේ. ඔව්. මුදලාලි මහත්තයා ඉතින් ජයමාන්න මහත්තයාගේ අලුකමට සැලකුවට අපේ බබාව පැතුම් බේබිට එහා කෙනෙකුට ඇස් දෙක වහලා දෙන්න පුළුවන්. මොකෝ රූපෙන් අඩුවක් කියන්නේ? දෙන්න මේක ඉන්නෙපෑ. කාගේ හරි කරුමෙට බං මේ කියර මිනිසත් එක්ක පැන්නොත් ඔක්කොම සුද්ධයිනේ, ඔක්කොම සුද්ධයිනේ. නොදන්න දේව දූතයාට වඩා දන්න යකා හොඳයි කියලා කතාවක් තියෙනවා නිලින මහත්තයා. අන්තික ඔය පැතුම් කියන්නේ කවුද? අපේ කෙල්ල වගේම මම වඩාගෙන පොඩි කාලේ හදපු එක හොලෝනකට දවසක් චූකලා කටට. එහෙනම් එහෙව් එක කොල්ලා. එහෙමනම් ඉතින් ආයේ ඕකේ හාට මහලා දින්ද යන්නේ නෑනේ. දෙපැත්ත කතා කරලා වැඩේ ඉස්තර කළ දෙබහ ඉවරයිනේ. ඒ මොක කරන්නත් අපි ඉස්සල්ලාම අපේ කිව මේ චූම්පාංකාරයාගේ කරත්තෙන් බස්සගෙන ඉන්න එපා. මේ කතාවෙත් ඇත්තක් තියෙනවා. කොමින් කොමින් අපි ජයමාන මහත්තයා කනට ඕගියොත් එහෙම අපේ බබාට හොඳ නෑ. බබාට විතරක් නෙමෙයි ලියන මහත්තයෝ අපේ හත්මුතු පරම්පරාවටම හොඳ නෑ. හත්මුතු පරම්පරාවටම හොඳ නෑ. බල මගුලන්නේ මේ. මට වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතහැරලා දාලා මහණ වෙන්න යන්න. වැඩේ අපිටත් බලන් ඉන්න බැරි එකේ අර ආන්ටි අංකලෙ කොහොම ඉවසනවද කියලා මට නම් හිතා ගන්න බෑ. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ මං ඔයාව මගේ ඇරියෙත් හිතාමතාමයි. ඇයි නැජ්ජ වෙන්න බැරිකමට දැන් එතකොට මං කරන මොන වැඩෙන්ද ඔයා ලැජ්ජ වෙන්නේ? මොන වැඩෙන්ද? ඔයා මොන වැඩේද එහෙම ඉතින් ලැජ්ජ නොවෙන්න කරන්නේ යා? ඉමිදි. හරි. මගේ අතනොත් මේ ප්‍රශ්නේදී වැරද්දක් වුණා. හෙත් කවුද හිතන්නේ අර ඔයාලේ ගියලන් යන චූම්පාංකාරයත් එක්ක ඔය මෙච්චර දුර ගමනක් යයි කියලා? අනිත් එක ඒ වගේ 3rd class FA එකක් පටන් ගන්න පොඩ ලැජ්ජ නැද්ද හිමිදිරි? ඩිග්‍රී එකකින් වහන්න පුළුවන් අඩුපාඩු දෙක ඔයාලට තියෙන්නේ. අනිත් එක ඉතින් ඩිග්‍රියක් තියෙන කොල්ලෙක්ගෙන ජොබ් එකක් දෙකොල්ල කලේ. මට පේන හැටියට නම් මේ ඩිග්‍රියත් බෑන් කරලා කැම්පස් එකෙන් දොට්ට දාපු රස්ති අධිකාරියෙක්ද කොහෙද? අනිත් එක හිමි දිශාලිනි හොඳටම ඇති. ඔයා කවුද කියලා තේරුම් ගන්න ওই ටික වැඩිත් එක්ක. අනේ ප්ලීස් මට මගේ පාඩුවනි දීලා එළියට යන්න. ඔවා මේ සීරියස්ද කියන්නේ හිමිදිරි? Yes, of course. Get out. Sometimes hota meka vihilwak wenna thi. But mata meka vihilwak nemi. Okay? Na, meka vihilwa karagatte oy Shalini.
ආයි මගේ දෙයකට කවදාකවත් නාවට ප්‍රශ්නයක් නැහැ. බජුන්ට කාලින් දුනේ ලීන මහත්තයෝ. මොකද උදේ කොලකැඳ කෝප්පේ වීපු ගමන් ආවේ. අතාරින්න. අද හැරෙන්නතර කතරින් මේ මට. මොකද මොකද කරන්නේ? මොකද? ඔව එන්න දංක. අරව දැන් අපිට වැඩියන බනිස් මාම ඔලුකු වෙලා. මේක හරියන්නේ නැහැ කියන මහත්තයා. මේක හින්දා රටේ ලෝකෙ මිනිස්සු මට දැන් ගල් ගහනවා. මට මට කිනෝ. අතාරින්න. මාව අතාරිනකො මට තමුසේ බෙල්ල පිළිගනවා මං ගන්නද? මහත්තයා ඔය මරා ගන්න යන්නේ පිටස්තර එක නම් ඉස්සෙල්ලා පයින්නේ මම ඒ තඹුන්ගේ කි අනිත් එක ඕන දෙකට මං ඉන්නේ නැද්දි ඇයි අඩුව තියලා අමුට කරනවා මට කන්න අත ගන්න අම්මා බෝයි තමුසේ නොහිටින්න මේ වෙනකොට මම එක එක්ක මරණ හිරේ හිරේ හරි හරි යන්න අයියෝ මේක මේ ඔයාට මේ මිනිස්සු මෙහෙම කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ පැහැසර. කවුරු මොන දේ කිව්ව කළත් මං වෙනස් වෙන්නේ නැහැ. මට වෙනස් වෙන්න බෑ. ඔයාව නැති වුණොත් මට මැරෙන්න හිතෙයි. අනේ මගේ අම්මටයි තාත්තටයි අපි ගැන අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ දෙයියනේ. චුට්ටක් වගේ රූම් එකට එන්න. සංජුලා මේක චුට්ටක් බලන්න. චූම්පා දෙන්නම්. හෙලෝ නෑ පැහැසර මං දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. මම වතුර එක ගෙන්න. එපා එපා ආයෙ ඕනොත් මං කියන්න. ඔය යන්නකෝ. මං උදේම ඔයාට කෝල් කරන්නත් හදලා ඔය නිදි ඇති කියලා හිතලා කෝල් කරේ නේද? සුදුනෝනා කියන වගේ අපි කලබල කරන්න ගිහිල්ලා බබා හිතුවක්කාරට ඉදින් ඩොට්ට බැස්සොත් එහෙම සේරම ඉවරයි මුදලා ගහත්තෝ. කොල්ලෙක් නම් ගෙදරින් දොට්ට බැලලා රවුමක් ගිහිල්ලා ආවට නාවල් කරලා ගත්තාම සීරම හරිනේ. කෙල්ලෙක් එහෙමද? රාලි මහත්තයෝ කවුරු මොනවා කිව්වත් මේක සිංහල රට. අනුසිංහ මහත්තයා. අනු අනු. කොල්ලා පිළිවෙලක් වෙලාද දන්නේ නැහැ නේ. අනු බා. හලෝ ඩොක්ටර්. ඔව් ඩොක්ටර්. එහෙමද? ඔව් ඩොක්ටර්. අනේ ලොකු දෙයක්. ඔව්. නෑ ඒ ළමයා අපේ පිටිවනේ පන්ති කරන ළමේ. ඒකයි තියෙන අඳුරුම්කම. හරි ඩොක්ටර්. හරි. අනේ ආරංචි දුන්නට පින්. හරි හරි. කොල්ල මැරිලාද? හයි. මොන මැරිලාද? ඒක වාට්ටරක් දාලා. බෝ හිටිය විතර ටිකක් කපයි.
තමුසේ මගුලක් කතා කරනවා දැන් තමුසේම නේද කිව්වේ කොල්ල ඉන්නේ වලපයයි ගොඩපයයි කියලා. මොනවා කරන්නද බුදුයි මහත්තයෝ? අපේ කර්මෙට ඌවර වලේ තිබිච්ච පය අරගෙන ගොඩින් තියාගෙන. එපයි කියන්නේ. පය උගිනේ. මම මේ කල්පනා කළේ එක අතකට එහෙම වෙච්ච එක හොඳයි ඕනි. නැත්තම් අනුන්ගේ අවමගුලක අපි දෙන්න මගුල් කාපු පවට දෙන්නටම ජෝඩු දාලා අපාය යන්න සිද්ධ වෙනවා. ඈ දැන් ඉතින් අපි කතා කරගත්ත විදිහට කොල්ලට කොහට එන්න කියලා අර වැඩේ කළාම ඉවරයි. මෙච්චර දේවල් කරපු එකේ තමසේ ඔන්නෝකත් මට කරලා දෙනවා කුලේන මහත්තයා. තමසුද පින් අයිති මේ. අයියා ලකේ ලකේ අයියේ මේ ඩේට කාඩ් තියෙනවද? තියෙනවා. කීයකද? මොකද ලකේ ඒක නිකන් අමුතු හිනාවක් දාලා සෞත්‍රවගෙන තියෙනවා කියලා කිව්ද? මොනවාද ආනන්ද මහත්තයෝ ඔහේ පවුල එකතු වෙලා පත්‍රේ දාලා තියෙන්නේ? නිකන් දෙන්න දෙමහල්ලු එකතු වෙලා පවුලේ ප්‍රශ්න පත්‍රේ දැම්මා වගේනේ. මොකද කිව්වේ මට තේරුන්නේ නැහැ. මොකද? ඇයි දින දින පත්‍රේ ලිපිය දැක්කේ නැද්ද? නැහැනේ. ඇයි මොනවද දාලා තියෙන්නේ? මේ පත්‍රයක් තියෙනවද? ඔව් මං එකක් තියාගත්තා. අද මේ ලේන් එකේම බ්‍රේකින් නිවුස් එක මේක. ඈ එනේ නේක පතරේ යන අයන ආ මේකෙන් පොදු ශිෂ්‍ය ව්‍යාපාරේ හිටපු කැඳුම් කරුට පහර දුන්නේ කවුද? ගෙදරි මල්ලි නිදහස් අධ්‍යාපනය රැකගන්න එයාගේ මුළු ජීවිතේම කැප කරලා හිටියේ. මේ වෙච්ච දෙයට හේතුව ඒක හැරුණු විට වෙන එකක් වෙන්න බෑ. ගලක් අරන් පාරට බැහැලා පොලිසියට ඌ කිව්ව පළියට ආණ්ඩුව ගහනවද මේ ආතප්පාතක් නැති කජුකිරි කොල්ලන්? මේක ආණ්ඩුව පිටින් ගිය කැම්පස් එකේම මදාවි වැඩ. ආනන්ද මහත්තයෝ රෙදි ගැලවෙනවනේ. මේවා මේ ලකී අයියේ පත්තරකාරයින්ගේ බලු වැඩ. මේවා බලු වැඩ. එතකොට මේ ඔය කියන්නේ නොකියපු දේවල්ද ඔය දාලා තියෙන්නේ? නැතුව ඉතින් නැතුව මගේ සේපාරි මං කියන කතාවකට පිටින් යනවද? ඔයා කියන්නේ මගේ සේපාරි නෑ අයියේ. ඒවා මේක ලියපු එකීට ඕන එක තමයි අපේ ගෑණිගේ නමින් මේ පත්‍රේ දාලා තියෙන්නේ. ඔව් මේවා ලකී අයියේ මේ ආණ්ඩුවට විරුද්ධව ගහන කැලෑපත්.
මේවා කැලෑපත්ත. එහෙනම් ඉතින් නඩු දාන්න තියෙන්නේ. නඩු නෙමෙයි අයියේ. නඩු නෙමෙයි. මම හෙට උදේම මේ පත්තර කන්තෝරුවට ගිහිල්ලා මේක ලියපු එකේගේ කන රත් වෙන්න දෙකක් ගන්න. ඔව්. ඒක කොහෙද අපිත් එක්ක. මේසන් බාස් කෙනෙක්ගේ දුවෙක් වෙලා මේකි ළඟ තියෙන සුකුරුත්තන් ඇමති කෙනෙක්ගේ දුවෙක් වෙලා අපේ ප්‍රණීත බේබි ලඟවත් නැහැ. ඒකනේ වැඩි. ඇන්කල් ඇන්කල් කියලා බබා වින්ද හැදුවට කවුද දන්නේ ඔය දොස්තරයාත් ඔය කෙල්ලගේ කාලි කවුද කියලා. අනිත් එක ඉතින් අම්මා අප්පා ඒ විදියට හරියට හොයලා බලන කෙල්ලෙක් නම් ඔයගේ ලිහලා දාපු බැල්ලියෙක් වගේ දඩාව තියන්න බෑනේ. අනක කියන්නේ ෂුවර් එකටම මේකි යනේන මන් නැතුව පාට වැඩිච්ච කෙන්නේ. කියවලා හෙට උදේට වෙස් මූණක් දාගෙන ඉරියට බහපන්.